නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අංගස්මින් දානං දදතං අංගං පුඤ්ඤං පවද්දති අංගං ආයුච වන්නෝච යසෝ කිත්ති සුඛං බලං අංගස්ස දාතමි ධාවි අංග ධම්ම සමාහිතෝ දේව භූතෝ මනුස්සෝ වා අග්ගප්පත්තු පමෝදති යති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිනක් සිව්වනක් පිරිස මැද්දේ අග්ගප්‍රසාද සූත්‍රාන්තයෙන් ධර්ම දේශනාවක් පැවැත්තුවා. අග්ගප්‍රසාද කියන්නේ පැහැදීමක් වලින් අග්‍ර වූ පැහැදීමක් ලැබෙන අවස්ථා හතරක්. යාවතා භික්ඛවේ සත්තා අපදාවා දිපදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපිනෝවා අරූපිනෝවා සංඤිනෝවා අසංඤිනෝවා නේව සංඤිනා සංඤිනෝවා තාගතෝ තේසං අග්ගමක්ඛායති අදිදං අරහං සම්මා සම්බුද්ධෝ. මෙන්න පළවෙනි අග්‍ර වස්තුව යන්තාක් අපා පානති දෙපායති සූපායති බොහෝපායති එවාගේම සංඥායති සංඥා නැති සංඥා ඇත්තේ නැත්තේ නැති කියන යම් තාක් සත්ත ප්‍රජාවක් තුන් ලෝක ධාතුවේ ඇතොත් ඒ සෑම සත්‍යයන් අතුරින් අරිහත්තු සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ අග්‍රයි ජ්‍යෙෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි. යේ භික්ඛවේ බුද්ධේ ප්‍රසන්නා අග්ගේතේ ප්‍රසන්නා. යම් කෙනෙක් බුද්ධ ධර්මයේ කෙරේ පැහැදුනා නම් ඒ ඇත්තන්ගේ පැහැදීම අග්‍ර වූ තැනක පැහැදීමක්. අග්නිය කෝපන ප්‍රසන්නා නම් අග්ගෝ විපාකෝ හෝති. අග්‍ර වූ බුද්ධ ධර්මයේ කෙරේ පැහැදුනොන්ට අග්‍ර වූ ලෞකික ලෝකෝත්තර විපාකයක් ඒකාන්තයෙන් ලැබෙයි කියන එක පළවෙනි පාඩේ. යාවතා භික්ඛවේ ධම්මා විරාගෝ තේසං අග්ගමක්ඛායති යදිදම් මද නිම්මදනෝ පිපාස වෙනයෝ ආලය සමුග්ගාතෝ වට්ටු පච්චේදෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මානෙනි යම්තාක් ලෝකයේ ධර්මයක් නම් ඒ සෑම ධර්මයක් අතුරින් විරාග සංඛ්‍යාතේ නිර්වාණ ධාතු අග්‍රයි. මද නිම්මදනෝ සත්විසි ආකාර මදය නසන්නා වූ පිපාස වෙනයෝ එකසි අටවදාරුන් තෘෂ්ණා පිපාසය සංසිඳවන්නා වූ ආලේ සමුග්ගාතෝ තුන් ලෝකී ඉපදීමේ ලෞකික සැප විඳීමේ ආශාව නසන්නා වූ වට්ටුපච්ඡේදෝ සංසාර වටේ සිඳින්නා වූ අන්නක්කයෝ තෘෂ්ණා වශය කල කරන්නා වූ විරාගෝ නිරෝධෝ විරාග නිරෝධ නම් වූ නිබ්බානං නිර්වාණ ධාතුව අග්‍රායි ජ්‍යෙෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි. ඒ දිප්පමේ ධම්මේ ප්‍රසන්න අග්ගේතේ ප්‍රසන්න. යම් කෙනෙක් ධර්ම රාග්නේ කෙනේ පැහැදුනා නම් ඒ අත්ව පැහැදුනේ අග්‍ර වූ පූජනීය වස්තුවක් කෙරෙහි. අග්නියේ කෝපන ප්‍රසන්නා නම් අග්ගෝ විපාකෝ හෝති. අග්‍ර වූ ධර්ම රාග්නේ කෙනේ පැහැදුනොන්ට ලෞකිකවද ලෝකවතුරවද අග්‍රන්දමේ විපාකේ ලැබෙයි කියන එක දෙවෙනි තේරුම. යාවතා භික්ඛවේ සංඝාවා ගනීවා තථාගත ශාවක සංඝෝ තේසං අග්ගමක්ඛායති යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ. ලෝකේ යම් තාක් ශාස්ත්‍රීය සමාගම් බ්‍රාහ්මණ සමාගම් එවාගේම ශ්‍රමණ සමාගම් ආදී වශයෙන් ගෘහපති සමාගම් ආදී වශයෙන් දේව සමාගම් බ්‍රහ්ම සමාගම් ආදී වශයෙන් ඇතොත් ඒ සමූහ සමාගම් අතුරින් තථාගත ශ්‍රාවක සංඝ රත්නේ කියන සතර මාර්ගස්ත සතර ඵලස්ත අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝ රත්නේ අග්‍රායේ ජ්‍යෙෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි. ඒකෝපන භික්ඛවේ සංඝේ ප්‍රසන්නා තේ අග්ගේ තේ ප්‍රසන්නා. යම් කෙනෙක් සංඝ රත්නේ කෙරේ පැහැදුනා නම් ඒ ඇත්තන්ගේ පැහැදීම අග්‍ර වූ තැනක පැහැදීමක්. අග්ගේ කෝපන ප්‍රසන්නා නම් අග්ගෝ විපාකෝ හෝති.
අග්‍ර වූ සංඝරත්නය කෙරේ පැහැදුණු උන්ට ලෞකික ලෝකෝත්තර සෑම තැනකදීම අග්‍රාන්දමය සම්පත් ලැබේ කියන එක තුන්වෙනි කාරණේ. යාවතා භික්ඛවේ මග්ගාවා ප්‍රතිපදාවා හරියෝ අට්ඨංගිකෝ මග්ගෝ තේ සංඝග්ගමක්ඛායති. ලෝකේ යන්තාක් මාර්ග ප්‍රතිපදා ඇත්තොත් ඇතොත් ඒ සීල මාර්ගයන් අතුරින් ප්‍රතිපදා අතුරින් සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී අංග අටකින් යුක්ත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අග්‍රයි ජ්‍යෙෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි. යම් කෙනෙක් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙරේ පැහැදුනා නම් ඒ අත්යන්ගේ පැහැදීම අග්‍ර වූ පැහැදීමක්. අග්‍ර වූ පැහැදීම නිසා ලෞකික ලෝකෝත්තර අග්‍රාන්දමේ සම්පල් ලැබෙයි කියන එක හතරවෙනි කාරණේ. මේ සියල්ල සම්පින්නනය කරමින් සරුවඥන් වහන්සේ දෙසූ ගාථා පෙළක කොටසක් මේ කියවුනි. අග්නේ බුද්ධේ ප්‍රසන්නානං, අග්නේ ධම්මේ ප්‍රසන්නානං, අග්නේ සංඝේ ප්‍රසන්නානං ආදී වශයෙන් දිග කතාවක් කියලා මේ ගාථාවෙන් අවසන් කරනවා. අග්ගස්මින් දානන්දදතං, ඒ අග්‍ර වූ බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ, ශික්ෂා ප්‍රතිපත්තියේ කෙනී පැහැදීමේ යුතුව දානයක් පිරිනමන්නේ නම් අග්ගං පුඤ්ඤං පරද්දති, අග්‍ර වූ පිනක් වැඩෙනවා, පුණ්‍ය ඵලයක් අග්‍රාංගෙනින් වැඩෙනවා. අග්ගං ආයෝච වන්නෝච යසෝ කිත්ති සුඛං බලං, අග්‍ර වූ ආයුෂයක්, අග්‍ර වූ වර්ණයක්, අග්‍ර වූ යසසක්, අග්‍ර වූ සැපතක්, අග්‍ර වූ කීර්තියක්, අග්‍ර වූ සම්පත් සියල්ල, යසේතර සම්පත් සියල්ල අග්‍රාන්දමින් ලැබෙනවා. අග්ගස දාතා මේධාවී අග්ග ධම්ම සමාහිතු, හේ රත්නත්‍රය කෙරේ පැහැදීමෙන් අග්‍රාන්දමේ දන් දෙන්නෝ ජේන භූතෝ මනුස්සෝවා අග්ගප්පතෝ පමෝදති, දෙව්ලොවට ගියත් මනලෝ උපනත් හැමතැනකදීම සියල්ලන්ට වඩා අග්‍ර වූ සම්පත් ඇතිව ප්‍රමෝදයට පත්වෙනවා පමණක් නෙමෙයි, ඒ අග්‍ර වූ ප්‍රතිපත්ති පූර්ණය කොටගෙන අග්‍ර වූ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න. පින්නතුනි, දැන් අද මේ කරන ලබන්නේ අග්‍ර වූ පූජාවක්, බුද්ධෝත්පාද කාලයක පමණක් ලැබෙන පූජාවක්, භික්ෂු සංඝයා වහන්සේ ඉදිරියේ පමණක් කරන පූජාවක්. දැන් වෙනත් ඕනම තැනක කෑම බීම ඇඳුම් පැළඳුම් යාන වාහන බේකේ නොයෙක් දේවල් දන් දෙන්න පුළුවන්, දන්සල් දෙන්න පුළුවන්. නමුත් මේ කඨින දානේ, පරිවාර සහිත කඨින දානේ නම් සංඝ රත්නයටම දෙන්නට ඕන. වෙන කාටවත් පිළිගන්න කැපෙන බුදු කෙනෙකුන් වාසේවක් කඨිනයක් පිළිගන්නේ. පසේ බුදු කෙනෙකුන් වාසේ කඨිනයක් පිළිගන්නේ නැහැ. එනිසා සංඝෝ මූලන්ති නිද්දිත්තං කියලා හඳුන්වන්නේ මේ කඨින දානේට මූලික වන්නේ සංඝ රත්නයයි. මේ සංඝ රත්නේ නැතොත් කවදාකවත් කඨිනයක් පිළිගැනීමක් වන්නේ නැහැ. සංඝ රත්නය අතුරින් වස්සාන කාලයේ පෙරවස් එළමේ වස්සාන ශික්ෂාව මැනවින් රැකගෙන මහා පවාරණ විනය කර්මයේ කරගත් උපසම්පන්න ස්වාමීන් වහන්සේලා වැඩෙන්නා තැනකදී චීවර මාසයේ තුල පමණක් කළ හැකි පූජාවක්. පමණක් නෙමෙයි, අඩුම ගානේ උපසම්පන්න විචුන් වහන්සේ පස් නමක්ම සිටිය යුතුයි. ඊට වඩා අඩුනම් කඩිනියක් දෙන්න ලැබෙන්නේම නැහැ. එතකොට මේ කඨින දානේ සම්බන්ධ දීර්ඝ විස්තර විවරණ සරුවඥන් වහන්සේ දේශනා කරලා තියෙනවා විනී පිටකේ. ඒ කඨින දානේදී කඨිනයක් නොවීමේ කාරණා 24ක් තියෙනවා. කඨිනයක් බවට පමුණවා ගත හැකි කාරණා 17ක් තියෙනවා. ඒවා නිසිසේ සම්පූර්ණ වීමෙන් ගිහි කෙනෙක් හරි පැවිදි කෙනෙක් හරි උපසම්පන්න භික්ෂූන් වහන්සේලා පස් නමක් වැඩින සෙනසුනකදී අර වගේ චීවර මාසයේ ඇතුළතදී කල්යතුව ස්වාමීන් වහන්සේලාට අපි මේ කඨිනයක් දෙනවා කියලා කියන්නේ නැතුව ඉඳගෙන අහසින් ලැබුණු දෙයක් වාගේ පරිවාර පරිස්කාරද සහිතව කඨින දානයේ පිරිනමු ලබනවා. ඒ මුලින් සඳහන් කළ පූජ්‍ය සීලමල ස්වාමීන් වහන්සේ කියා සිටියක් මේ ඊළඟට කඨිනේ අවශ්‍ය තව මොනවද අඩුපාඩු සොයා බලනවා. කඨිනේ සම්පූර්ණ කරලා සීමා මාලකේට ස්වාමීන් වහන්සේලා පස් නමක් හෝ වැඩි නමක් එකතු වී ඒ පවාරණයක පවරණු ලබනවා ලක්ෂ්‍යසු ස්වාමීන් වහන්සේ නමකට. එයිනොත් යම්කිසි ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ සිවුරු දුර්වල නම් උන්වහන්සේට පවරනවා. කාගේ සිවුරු දුර්වල නැතිනම් වැඩිහිටි ස්වාමීන් වහන්සේට පවරනවා. ඒ නැත්තම් විනී දන්න ස්වාමීන් වහන්සේ කෙනෙකුට පවරනවා.
ඒ විනේදාන්න ස්වාමීන් වහන්සේ කෙනෙකු කඨින චීවරේ ලබා ගත්තා මේක ආරක්ෂා කරගන්න දන්. මේක මාස පහක් ආරක්ෂා කරගන්න තියෙනවා. ඒ කියන්නේ අදිෂ්ඨාන දෙන්නේ නැතුව නිසිසේ ඒ කඨින චීවරේ මනවින් ආරක්ෂා කරගත්තා නම් මාස පහක් මුළුල්ලේ සදී වස් එළමේ පවාරණය කළ සියලු ස්වාමීන් වහන්සේලාට මාස පහේදී විශේෂ ආනිසංස පහක් ලැබෙනවා කියන එක දේශනිය සඳහන් වෙනවා. ඒ කටිනී ලබා ගන්න ස්වාමීන් වහන්සේට භික්ෂු සංඝයා වහන්සේ විසින් කර්ම වාක්‍යයක්ා පවරුන් ලබන ලැබුවන් පසුව ඒ කටිනෙහි කටිනේ තනිපට සූරයක් නම් කලින් තියෙන තනිපට සූර විනයානුකූලව පච්චුද්දරණය කරනවා. අලුත් මේ කටින කච්චීවරයේ කබ්බින්දු තබනවා. කබ්බින්දු තබලා ඉමං උත්තරා සංඝං අදිත්තාමි කියලා ඉස්සෙල් අදිස්ථාන කරගෙන ඉමිනා උත්තරා සංඝේන කටිනං අත්තනාමි කියලා තුන් සැරයක් අතුරනවා. එසේ අතනීමෙන් පසුව වස්සසු වනි ස්වාමින් වහන්සේලාට පවරනවා. ඒ පැවරීමෙන් පසුව කටිනේ අවලංගු වෙන මාතෘකා අටක් තියෙනවා. ඒ අටින් එකක් වාසියෙන් නොවන හැටියට ඒ කටිනේ ලබාගත් ස්වාමීන් වහන්සේක රැක ගන්නවා. ඒක රැක ගැනීම නිසා සේලෝම ස්වාමීන් වහන්සේලාට වස්සසු උපසම්පන්න ස්වාමීන් වහන්සේලාට මාස පහක විශේෂාංශ පහක් ලැබෙනවා. මේ දේශනේ කරන්න හේතුවක් බුදුරජාණන් වහන්සේගේ පළමුවෙනි වස්සාන කාලයේ අවසානයේ චාරිකාවේ වැඩෙද්දී කොසල් දනව්වේ කප්පාසික වනසන්ද කියන උයනියේදී සම්මුඛ වුණ කොසල් රජුගේ සහෝදර කාද කුමාරුරු 30 දිනේ බද්දර වර්ගීය කුමාරුරු කියලා කියන්නේ. එයාතෝ කෝ බනාලා ඉහි වික්ෂුභාවෙන් පැවිදි වුණා. සමහර කෙනෙක් අනාගාමී වුණා. සමහර කෙනෙක් සකදාගාමී, සමහර කෙනෙක් සෝවාන්. එක්කෙනෙක්වත් පෘතුජන වුණේ නැහැ, රහත් වුණේ නැහැ. ඒ 39 දෙනා වහන්සේ දේශදේශාන්තරවල චාරිකාවේ වැඩම කළ කුසල් ධනවටම අයිති කාමීක කියන ජනපද සමීපයේහි ආරණ්‍ය සේනාසනයක දුතාංග 13 සමාදන් වෙලා වැඩි හිටියා. අවුරුදු 20ක් ගත වෙනතුරු කොහෙවත් ගමන් ගියේ නැහැ. උනාසල ඒ අතර ඉතිරි මාර්ගඵල ලැබෙන්නේ නැහැ. හැබැයි සමති විපස්සනා භාවනා වැඩමින් වැඩ හිටියා. අවුරුදු 20කට පස්සේ බුදුරජාන් වහන්සේ දකින්න යන්න ඕන වෙලා සියලු දෙනා වහන්සේ කුතු සෙනසුන් තැන්පත් කරලා පිටත් වුණ අජේතවනාරාමයේ බලා. ඒ අන ගමනේදී හරියට ඇසල පොය උදා වුණ සාකේත නගරේ. පස්වසුවන්නේ සිදු වුණ සාකේත නගරේ. තවහත් යදුන් හතක් දුර නිසා ජේතවනාරාමයේ. නාසේලා තුන් මාසයක් එක තැන වැඩ ඉඳලා පස් පවාරණයෙන් පසුව පිටත් වුණ අජේතවනාරාමයේ බලා. වර්ෂාපත නිසා ගවයන්ගේ දහස් ගණන් දසදහස් ගණන් ගවයන් නිතර යාමේම නිසා පොළොව ඔක්කොම මඬ වෙලා තිබුණා. මඬ ගොහරු වෙලා තිබුණා. ස්වාමීන් වහන්සේලා බොහොම දුකසේ තරන්නේ පාසු කුල සිවුරු ඒවට මඬ වතුර දෙවිලා බොහොම අපහසුෙන් තමයි ජේතවනාරාමයට ආවා. පාත්‍ර සිවුරු එකතැනක තැන්පත් කරලා බුද්ධ වන්දනාවට පාත් වුණා. සෑම දිනම වහන්සේම වෙන වෙනම සරුවක්යන් වහන්සේගේ ශිරිපතුල් වැඳලා එකක් පසෙක වාඩි වුණා. සාරවත්යන් වහන්සේගේ චරිතයක් තියෙන ආගන්තුක භික්ෂුවන් සමඟ පිළිසඳර කතා කරනවා. මහණෙනි කෙසේද වස්සාන කාලයේ සැපින් හිටියද? පින්නපාත ආදියෙන් ක්ලාන්තයක් නැද්ද? සමගෙන් හිටියද? සුවසේ ආවද? එහෙමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි වස්සාන කාලේ සමගෙන් හිටියා. පින්නපාත ආදියෙන් ක්ලාන්තයක් නැහැ. අපි වස්සසන් ඉස්සර වෙලාම මේ ජේතවනාරාමයේ තෙන්දෙන ගමන අතරමං වුණා. තුන් මාසයක් අතරම වීම නිසා අපේ මනසට අපහසුතාවක් තිබුණා. එපමණක් නෙමෙයි එන ගමන බොහොම දුෂ්කර ගමනක් වුණා අපට. එසේ නම් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නිකෙන් දැකගත්තන් පස්සේ අපේ සීලෝම අපහසුතා සංසිඳිලා සැපයක් සාන්තියක් සනසීලක් ලැබුණා. ස්වාමීනි අපට බණපදයක් අවසර ලැබේවා කියලා බණ ඇහුවා. මේ සීල දෙනා වහන්සේගේම సంతාන තුල දැන් අරිහත්ත්වයේ ලබන්නේ සුදුසු බෝධි සම්භාර මුදුන්පත් වී තිබුණා. උනාසල සසර බොහෝ පුණ්‍ය සම්භාර පුරාගෙන පුත්කමියෝ. එසේ නම් සංසාරයේ පිළිබඳව සංවේග උපදෝන අනමදග්ග සංයුක්ත සූත්‍රයට අයිති පාවයික සූත්‍රයෙන් ධර්ම දේශනාවක් කළා. මහණෙනි ඔබත් අපත් හැම දෙනාම මේ දීර්ඝ සංසාරයේ ඇවිද්දා. ඔය දීර්ඝ සංසාරයේ ඇවිදින කාලේ අප ඌරන් වෙලා බෙලි කැපුම් ලැබූ වාරවල ගැලුවනේ සූමහා සාගරයේ ජලයේ තැදී.
එළුවන් වෙලා බෙලි කැපුම් ලැබූ වාරවල ගැලුවලේ මහසෞරේ ජලයට වැඩි. දඩලුවන් වෙලා බෙලි කැපුම් ලැබූ වාරවල ගැලුවලේ සූ මහසාගරේ ජලයට වැඩි. කුකුලන් වෙලා එවැගේම ගවයන් වෙලා බෙලි කැපුම් ලැබූ වාරවල එවැගේම ධාමනික මිනිසයන් වෙලා බෙලි කැපුම් ලැබූ වාරවල ආරධාරකයන් වෙලා බෙලි කැපුම් ලැබූ වාරවල එක එක වාරවල බැලුවොත් එක එක වාරවල නමුත් ඒ අනන්ත ජාතවල බෙලි කැපුම් ලැබූ වාරවල ගැලුවලේ සිව් මහා සාගරයේ ජලයට වැඩි මානිනි. මේ තරම් දීර්ඝ සංසාරයක් ඔබ අප සෑම දෙනාම හැසුරුණා. මේ පරක්තරක් නොකමින සංසාරයේ අපි හැසුරුණා. මේ දුකින් දුකටපත් වෙමින් මානිනි මේ සදීර්ඝ සංසාරයේ අපි මේ මහ පොළොව වැඩුව සොහොන් කරලා අපරමාණ දුක්ඛ ධර්මයන් අපි වින්දා. දැන් මේ සීල දුක්ඛ ධර්මයන්ගෙන් එතර වීමේ අමා මහ නිවන් දොර ඇරිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයේ ලැබුණ සතිපට්ඨාන හතර පහළ වුණා. සම්‍යක්ප්‍රදං වීර්ය හතර පහළ වුණා. ඉරිදීපාද හතර පහළ වුණා. ඉරිදීපාද හතරේ ඉන්ද්‍රිය ධර්ම පහ පහළ වුණා. මේ බාහ්‍ය ධර්ම පහ පහළ වුණා. බොජ්ජංගාත පහළ වී තියෙනවා. ආර්ය අෂ්ටායක මාර්ගයේ පහළ වී තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය ආબોධ කර ගැනීමේ දොර ඇරිලා තියෙනවා. මානිනි මෙන්න මේ විදිහේ දික්සසරදී වින්දා වූ දුක්ඛ සත්‍ය තේරුම්ගෙන මේ දුක ඇතිකරන තෘෂ්ණාව තේරුම්ගෙන දුක සමුදය දෙක නැති සාන්ත නිවන තේරුම්ගෙන නිවනට පේනගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරුම්ගෙන දැන් මේ සසුන් පිළිවෙත් පිළවගෙන ඉන්නවා නේද? මේ නිසා දීර්ඝ සංසාරයේ අසුරුණා වූ ඒ අනන්ත දුක්ඛ ධර්මයන්ගෙන සංවේග වෙන්නේ ඒ සම්බන්ධව අතීත අනාගත වර්තමාන තුන් කාලයේ මේ ගැටලාග නැති මේ තෘෂ්ණාව බිඳ දමන්නේ කෘෂ්ණා දිනදම සතර මඟ ඵල පිළිවෙලින් උතුම් ශාන්ත නිර්වාණ ධාතු අරමුණු කරන්නේ සාක්ෂාත් කරන්නේ කියමින් ධර්ම දේශනා පවත්වන විට සීල දෙන වහන්සේ හිත සමාධි වුණා දැඩිසේ සමාධි වුණා විදර්ශනා ඥාන සියල්ල මුදුන්පත් වුණා. ඒ මොහොතේ ත්‍රිවිද්‍යා සත් අවිඥා සියෝ පිළිසිම් ඥාන සහිතව සෑම දෙන වහන්සේ මහා රහත් භාවයට පත් වුණා. නැවතත් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපාද වෙන වෙනම වන්දනා කරලා අවසරගෙන පාත්‍ර සිවුරු දරව අහසින් වැදියා. ස්වල්ප වේලාවකින් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ වත් පිළිවෙත් කරමින් ඉඳලා ආවා බුදුරජාන් වහන්සේ ළඟට. මේ තිස් නමක් පමණ සංඝ පිරිසාව නේද දැන් කෝ කියලා බලන්න ඇසුවා භාග්‍යතුන් වහන්සේ. ඒ වෙලාවේ හරියට අහසේ හංසයි පේලයක් හංස රංචු පේලියක් මේ අහසේ පියාසර කරනවා දැක්කා. ආනන්දේ බලන්න අර හංසෝ පියාසර කරනවා නේද? එහෙමයි ස්වාමීනි. ඔය වගේ ආනන්ද ඉරිදිවන්ත වාසයේ ගමන් කරනවානේ. මගේ මේ දරු පිරිස මා වෙත බොහෝම දුකසේ පියනගාගෙන ආවා. ආනන්දේ සිළු දෙනා මා වෙත ඇවිල්ලා සෞකලස් නසා අරිහත්යෙට පත්ති අභිඥා බලෙන් අහසින් ගමන් කළ ආනන්දේ කියලා දේශනා කළා. එදාම සරුවක්යන් වහන්සේ සැවැත් නුවරට ජේතවනාරාමයේ සීලෝම සංගරත්නේ රැස් කෙරෙවූ ආනන්ද මාහිමියන් වහන්සේට නියම කළා. හේලාමේදී සරුවක්යන් වහන්සේ මේ කටිනාචාර විනී කර්මයේ පැනෙව්වා. අනුජානාමේ භික්ඛවේ වස්සං උත්තානම් භික්ඛූනම් කටිනං අත්තරිතු. මාණිමේ පෙරවස් සමාදන්ව පවාරණය කළ භික්ෂූන්ට කටිනාචාර විනී කර්මයේ මානුදන වදාරණි. අත්තත කටිනානම් වූ භික්ඛවේ පංචකප්පිස්සන්ති. කටිනී අතුල භික්ෂූන් වහන්සේලාට ශික්ෂාපද පහක් කැපෙති. අනාමන්තචාරෝ අසමාදානචාරෝ ධන භෝජනං යාවදත්ත චීවරං යෝචිතාත්‍ර චීවරෝපාදෝ සෝචනේ සම්භවිස්සති. ඥානේ සංස පහක් ලැබෙන බව සඳහන් කළා. කල්ප ලක්ෂයකට හේතදී පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේදීද කඨිනාස්කාර විනී කර්මයේ සිද්ධ වෙච්ච හැටි සඳහන් වෙනවා. ලක්ෂයක් සංඝ පිළිසෙදිදී එදා කඨිනයක් පෝජාකොන් ලැබුණේ. එදා කඨිනේ පවරුන් ලැබුණේ සුජාතකේන අග්‍රශාවකයන් වහන්සේට. බුදුරජාණන් වහන්සේට කඨිනේ මැසීම සඳහා නූල් අමුනා දෙමින් උපකාර වුණා. ඔයදීත මේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පවා බොහොම ගෞරවයෙන් පිළිගනු ලැබූ පූජාවක් මේ කඨින චීවර පූජාව. ඒ ආනිසංස විශේෂ වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂු භික්ෂුණී උභයපක්ෂයට දේශනා කළ ශික්ෂාපද කෝටි ගණනාවක් තියෙනවා. 9180 කෝටියකුත් 5,00,000කුත් 36,000. ඔය එකද ශික්ෂාපදයක් නිහින් කරන්නවත් කඩන්නවත් කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. මක්නිසාද මේ සීලම ශික්ෂාපද අපේ සසුනේ පමණක් නෙමෙයි
ලෝ පහළ වූ සීල බුදු සසුන් වල යම් තාක් විනී පැනෙව්වා නම් සෑම විනී පැනෙව්ව ශාසනවලදී එකලෙස දේශනා කරපු ශික්ෂාපදයි අද අපේ මේ බුදු සසුනේ පවතින්නේ. ඒ මේ විනී ශික්ෂාපදයන් ලිහිල් කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ, පණවන්න පුළුවන් කමකුත් නැහැ. සාරවත්යන් වහන්සේට පමණයි ඒවා පණවන්න පුළුවන්ක තියෙන්නේ. උන්වහන්සේ අලුකෙන් පණවනවා නෙමෙයි, ඈත බුද්ධ ශාසන අනුවයේ විනී පණවන්නේ. එසේ මේ කටින කීවරේ පමේ අනුමත කිරීම නිසා එවැනි ශික්ෂාපද පහකින් භික්ෂූන්ට ආපත්‍ය නොවි පහසු වේරමින් මාස පහක් තිස්සේ ධර්මචාරිකාදිය දෙන්න පුළුවන්. මොනවද මේ ආනිසංස බලමු. පළවෙනි කාරණේ අනාමන්තචාරය. මේවා අපි දැනගෙන තියෙන්නට වටිනවා. අනාමන්තචාරය කියන්නේ උපසම්පන්න භික්ෂූන් වහන්සේට දාන ආරාධනාවක් තියෙනවා නම්, ඒ දාන ආරාධන ඉෂ්ට කර හෝ නොකර හෝ ස්ථානින් බැහැරව වඩිනවා නම් එනි භික්ෂූන් වහන්සේලාට කියලා අවසරගෙන යන්නට ඕන. යම් එකකින් නොකළොත් සේනාසනයෙන් පිටවි අදියුදුනක් මාන්නේ ආපත්‍ය සිද්ධ වෙනවා. නමුත් කටිනානිසංස මාස පහේදී ඒ චාරිකාවලදී ආපත්‍ය සිද්ධවන්නේ නැහැ. භික්ෂූන් වහන්සේ ගමන් යන්නේ තණ්හාදිත්‍යමාන කෙලෙස් වඩන්න නෙමෙයි. භික්ෂූන් වහන්සේ ගමන් යන්නේ සීලයක් සමාධියක් ප්‍රඥාවක් දරාගෙන. දොටු දොටු යන්නේ තහසක් බැඳේ පසොම්බියක් දෙමදුලේ සබා වඩින්න වගේ තමයි සිල්ලුතුන් වහන්සේ ගමනක් වඩින්නේ. උන්වහන්සේ දැකීමෙන් ඇතැන් කෙනෙක් දොහොත් ළඟා වඩිනවා. ඇතැන් කෙනෙක් නෙතපුරා මෙත් සිත් පාල කර ගන්නවා. ඇතැන් කෙනෙක් පසඟ පිටවා වඩිනවා. ඇතැන් කෙනෙක් සාදුකාර කියලා පිළිගන්නවා. ඇතැන් කෙනෙක් ගුණ සජ්ජායන කරනවා. ඔය නොයෙක් විදිහේ කුසල් සිත් පාල කර ගන්නවා බෞද්ධයෝ සදාවතුන්. ඒ හැම දෙනාට ලොවේ ලෝතුරා සුවදදා දෙමින් තමයි සිල්ලුතුන් වහන්සේ චාරිකාය වඩින්නේ. ඒ වරිණ ගමනකදී ඇවැත් නොවීමට මේ කඨිනානිසංසයේ හේතු වුණා. මේ කාරණේ සක්විති රජ කෙනෝගේ ගමනක් වාගේ. සක්විති රජතුමාට ගමන් යන්න කාගේවත් වරමක් අවශ්‍ය නැහැ. සක්රුවනි අනු අතින් අහස යනවා. අහස්තිරත්නේ අනු අතින් අහස යනවා. අශ්වරත්නේ අනු අතින් අහස යනවා. උනාසේ තෙතුමානන්ට කිසි කෙනෝගේ බාධාවක් නැහැ. ඒ වගේ තමයි කඨිනානිසංස බලෙන් සසර නිවන් දකිනතුරු බොහෝ ජාතිවල සක්විති සැප ලැබෙනවා. නම් සක්විති සැප කියන එක දුක්ඛ සත්‍යයක්. අනිත්‍ය දුක්ඛ අනත්ත්‍ය දෙයක්, අසාර දෙයක්, නිස්සාර දෙයක්, විපරිණාම දෙයක්, තාවකාලික දෙයක්. එනිසා බෞද්ධයන් වශයෙන් කඨිනානිසංසයන් වශයෙන් පැති යුතු වන්නේ සක්විති රජතුමාට සිටූ පැතූ පරිද්දෙන් චාරිකා ගමන් ස්වෛරීව පවත්වන්න පුළුවන් වගේ අපට මේ කුසලානිසංස බලයෙන් නිවන් දකිනතුරු ස්වෛරීව දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී දසපාරමී පුරා ගන්ට ජාති ජාතිත් වාසනා වේවා. එවාගෙම ධ්‍යාන සමාධි සමාප්‍රත්‍ය අභිඥා බල උපදවන විපස්සනා ඥාන වදන්ත ජාති ජාතිත් අපට ශක්තිය ලැබේවා. කිසියම් කෙනෙකුගෙන් බාධාවක් නැවී සතර මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න කටිනානි සංසින් හේතු වේවා. පැතියුතු වෙනවා. ජෛනිකානි අනාමන්තචාරි අසමාදානචාරි භික්ෂුන් වහන්සේ තියෙනවා තුන්සූරු අධිෂ්ඨානයක්. තනිපඩ සිවුර, දෙපඩ සිවුර, අඳන සිවුර. මේ අධිෂ්ඨාන කළ තුන්සූරෙන් එකක්වත් සාත්‍රි කාලයේ අත්පසෙන් වෙන් වුණා නම් ඒක නිස්සග්ගේකේ නැවතකටපත් වෙනවා. නමුත් මේ කඨිනානිසංස මාස පහේදී භික්ෂුන් වහන්සේලා චාරිකා ගමන් වැඩි දේවස් වර්ෂාපතනාදී පැවෙන්න බැවින් සිවුර ආරක්ෂා සඳහා එකක් හෝ තැන්පත් කළ යනවා. ඒක අත්පසින් වෙන් වුණාට ආපත්‍ය වන්නේ කඨිනානිසංස බලය නිසා. ඒක ඉතා වැදගත් පහසු විහෙලනයක්. ඔය භික්ෂූන් වහන්සේලාට ඒ වස්වාන කාලයේ තුල චාරිකා ගමන් හිදී සූර්ය ආරක්ෂා කරගත යුතු වෙනවා. එතකොට මේ නිස්සංගිය ආපත්‍ය සිද්ද නොවෙන්නේ හේතු කඨිනේ පූජා කළ පින්න තුනට සතර ගමනේදී සක්විති සපත් සමන සමග සමාන සතුරම්පල් ලැබෙන අතරේ ඒවා ඇලෙන්නේ බැලෙන්නේ ගැලෙන්නේ වෙලෙන්නේ පැටලෙන්නේ නැතුව නැවත 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 ගිය ගිය තැන පහසු වේරණින් එවාගෙන බත් මුල් බැඳගෙන යන්නේ මේ අවශ්‍ය නැහැ යන්නේ තැන් වල අවශ්‍ය දේ පහගලේ නැහැ ඇටේට භාග්‍ය උදාපත් වෙනවා සක්විත රජ කෙනෙකුට වාගේ. සක්විත රජතුමා ගමනක් යද්දී මත් මුල් බැඳගෙන යන්නේ නැහැ, ගමන් වේදන් ගෙන යන්නේ නැහැ, ගිය ගිය තැන ධනෙ ලැබෙනවා, කෑම බීම ලැබෙනවා, හිඳුන් හිටුන් පහළ වෙනවා දෙවි කෙනෙකුට වාගේ. ඒ වාගේ තමයි මේ කඨිනානිසංස බලය. එනිසා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ අපි උපනුපම් භවයක් භවයක් පාසාම අපට බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ගමන්ගත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් යමින්
දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී දස පාරමී පුරා ගන්නට සැප විහරණයෙන් ලැබේවා. සැප විහරණයෙන් ධ්‍යාන විචා පුදවා ගන්නට ලැබේවා. සැප විහරණයෙන් කෙලෙස් බලමුළුව යටපත් කරගෙන සතර මඟ ඵල පිළිවෙලින් අග්‍රාමා මහ නිවන් සුව ලැබේවා කියලා අපි කඨිනානිසංසයෙන් ප්‍රාර්ථනා කරන්නේ. තුන්වෙනි කාණේ ඝන භෝජනීය භික්ෂුන් වහන්සේලා තුන් නමක් හෝ වැඩි පිරිසක් චාරිකාව වැඩිදී යම් කිසි දායකයෙක් ආරාධනා කරන් නොදන්නාකම නිසා දාන වස්තුවේ නම කියලා ආරාධනා කරනවා. ස්වාමීනි මගේ බත් දානේ පිළිගන්න, ස්වාමීනි මගේ පිට්ටු දානේ පිළිගන්න වදින්න, මගේ ඉන්දියාප දානේ, මගේ ආප දානේ, එවාගේ මගේ නූඩස් දානේ පිළිගන්න වදින්න. ඔය වාගේ දාන වස්තුවේ නම කියලා ආරාධනා කළොත් අකැපයි. හතර නමක් හෝ වැඩි පිරිසක් එක පිළිගත්තා නම් පිළිගන්න කොට දුෂ්කට ඇවතේ වැළඳීමේදී පිටක් පිටක් පාසා පාචිත්‍ය ඇවත වසවිස ගිලීමක් හා සමානයි. ලෝකලු ගිලීමක් හා සමානයි අකප භෝජනයේ. නමුත් කඨිනානි සංස මාස පහේදී ඒ ඇවත වන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා බෞද්ධ අබෞද්ධ නොයෙක් ප්‍රදේශවල වඩින්න වෙනවා. ඒ වඩින අවස්ථාවල නොදන්නා අය එවැනි වචනින් ආරාධනා කළා කියලා පිළිගත්තට ආපත්‍ය වන්නේ නැහැ. ඒ කාර්යයට වසවිස අමෘතයක් වීම හා සමාන වේ. ඒ ආනිසංසය ලැබෙන මේ කඨිනේ පූජා කළ පින්නතුන් සසර ගමනේදී සත්විති රජ කෙනෙකුට වාගේ කවදාකවත් වසවිස ශරීරගත වන්නේ නැහැ. සත්විති රජ කෙනෙකුට කවදාවත් සර්පයෙන් දෂ්ට කරන්නේ නැහැ. වසවිස ශරීරගත වන්නේ ශරීරෙ දොස් කෝප වෙන්නේ නැහැ. එක්තුමා බොහෝම නිරෝගී පුණ්‍යවන්ත ජීවිතයක් ගන්නේ දෙවි කෙනෙක් වාගේ. ඒ වගේ තමයි මේ කඨිනානිසංස බලය. නමුත් අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ අපේ සසර වසන තුරු නිවන් දකිනා තුරු භවයක් භවයක් පාසා කිසි කාලයක අපට වසවිස ශරීරගත නොවේවා. සතුන් සර්පයන් දෂ්ට කිරීමක් නොවේවා. එවාගේම අපේ సంతానගත 1500ක් පමණ මේ කෙලෙස් වසවිස වමාරා සතර මඟඵල නිවන් සුව සාදා ගන්නට කඨිනානි සංසේ හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හතරෙනි කාරණේ යාව දත්ත චීවරය උපසම්පන්න භික්ෂූන් තේනවා වියතක් පළල රේනක් දිගතරන් රෙදිකඩ පවා අධිෂ්ඨාන කළ යුතුයි, විකල්පනය කළ යුතුයි. නොයසේ නම් දස දාසකට වඩා තිබුණත් නිස්සග්ගිය ආපත්‍ය වෙනවා. නමුත් කඨිනානිසංස පහේදී කොපමණ වැඩිපුර සිවුරු පිළිකර තිබුණත් නිසගෙන්නේ නැහැ. දසාහාපික්කන්ත කියන නිස්සග්ගිය වන්නේ නැහැ. ඒ ආනිසංස ලැබුණේ කඨිනේ නිසා බැවින් පූජා කළ දායක පින්නතුන් සසර ගමනේදී කවදාකවත් වස්තු සම්භාර අගහිය වෙන්නේ නැහැ. ගිය ගියතන පිරිලා ඉතිරිලා යනවා. ස්වාමීන් වහන්සේලා සියක් නමකට දන් දෙන්න කියලා නම් දහස් ගණන් දෙනාට දන් දෙන්න ලැබෙනවා. ඒ වගේම 1000ක් සිල් ගන්න කියලා නම් අවුරුදු ගණන් සිල් සමාදන් වෙන්න අවස්ථාව ලැබෙනවා. එක ධ්‍යානයක් උපදවන්න කියලා නම් ධ්‍යාන අටම උපදවා ගන්න එකවරට පුළුවන් වෙනවා. මේ වාගේ හිතුව පැතුවට වඩා උතුම් ලෙස දාන ආදී දස පාරමී පුරා ගැනීමත විපස් සමති පාචනා භාවනා වැඩීමත ධ්‍යාන විඥා උපදවා ගැනීමත කඨිනානිසංස බලයේ හේතු වෙනවා. එනිසා සසර වාසනා කුරු අපට හිතුව පැතුව තේ පිරි ඉතිරියන ආකාරයෙන් දාන ආදී දස පාරමී පුරමින් බෝධිපාක්ෂ ධර්මයන් වඩමින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ කරමින් හිතුව පැතුව සේම සතර මඟඵල නිවන් පිළිලෙන් අග්‍රාමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අත්සනිකානේ යෝචතත්‍ර චිවරුපාදෝ යම් සෙනසුනකදී කඨිනයක් පූජා කරනු ලැබුවා නම් ඒ සෙනසුනේදී යම් කෙනෙක් වෙනත් තුන් සූරු අටපිරිකර ආදී සූරු පූජා කරනු ලැබෙනවා නම් ඒ සියල්ලම කඨිනේ ලැබුව භික්ෂුන් වහන්සේ සතු වෙනවා. ආචාර්යයි නේද? සංඝිකදී පෞද්ගලික වෙනවා. උනාස්කේ කැමැත්තෙන් ඕන අනිත් සංඝයාට දෙනවා නම් දෙන්න. ඒක පුදුම ආනිසංසයක්. ඒ වගේ තමයි පින්නතුනි කඨිනානිසංස වශයෙන් සසර ගමනේදී පින්නතුනට භවයක් භවයක් පාසා සක්විත රජ කෙනෙකුටම සම්පන්න ලැබෙනවා. සක්විත රජතුමා සතු සම්පත් කිසි කෙනෙකුට හොරකම් කරන්න බෑ. රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් විනාශ වන්නේ නැහැ. ඒ වගේම අප්‍රිය දායක දායාදකාගෙන් පැහැරගන්නේ නැහැ. හරියට වෛශ්‍රවණ දිවි රාජයාගේ ආලකමන්දා රාජධානියේ තියෙන වස්තු සම්භාරය වගේ ආරක්ෂා වෙනවා. ඒ වගේ දැන් මේ කඨිනානිසංස බලය අපට සසර වසනා දුරු ලද සම්පතින් නොලැබෙන්නේ නොපිරිහෙන්නේ ලැබූ සම්පත් දාන සීල භාවනාදී කුසල් පාරමී බාට පමුණවා ගන්නක් හේතු වෙනවා. එනිසා අපට නිවන් දකිනා ස්වරූපණුපම් භවයක් පාසා
යම් කිසි වස්තු සම්භාරයක් ලැබෙතොත් ඒ වාර රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් අප්‍රිය දායාදකාගින්ගෙන් බාධාවක් නොවි ඒවා කැමති කැමතිසේ විසතුරු මහරජුවන්ට මෙන් දන් දෙන්න වාසනාව ලැබේවා සීලාදී ගුණ පූර්ණේ කරගන්න වාසනාව ලැබේවා දාන ආදී දස පාරමී පුරාගෙන සුවසේම සතර මඟ ඵල නිවන් පිළිවෙලින් අග්‍රේ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව වේවා මෙන්න මේවා තමයි කඨිනානි සංස පහස් රසින් බුදුරජාන් වහන්සේ දේශනා කළේ ඒකම පින්නතුන් ආල ඇති සක්විති රජතුමෙකු පහසෙන් ගමන් කරන වෙලාවේ සිවුරංග සෙනඟ අහසට පැන නගිනවා රජතුමා සමග යන්න කැමැති අජපාල ගෝපාල සේවක සේවිකාගේ දසදස් කම්කරුවන් පවා අහසට පැන නගිනවා ඒ යත්තන් ඉරිදයක් නැහැ සක්විති රජතුමා නැත්තම් ඒ යත්තන් අහසින් යන්නේ නැහැ සක්විති රජතුමාගේ එකතු වීම නිසා ඒ දුර්වල පුජ්‍යලෝ පවා අහසින් ගමන් කරනවා පූර්ව විදේහයට අපර ගෝයායනෙන්ට උතුරු කුඩු දිවයිනෙන්ට පවා යනවා ඒ තරමෙන සක්විති රජතුමාගේ ඉර්ධිය නිසා බොහෝ දිනාට සම්බන්ධ වීමෙන් සම්පල් ලබන්න පුළුවන් වෙනවා සක්විති රජතුමෙක් පහළ වෙන කාලයේ ලෝ කවදාවත් කිසි කෙනෙක් දුක්පත් වන්නේ නැහැ කිසි තැනක හොරකමක් කරන්නේ නැහැ කිසි තැනක සතුන් මරන්නේ නැහැ එවාගේ මිච්ඡාචාරයක් නැහැ සුරාපානයක් නැහැ බොරු කියන්නේ නැහැ නිත්‍ය පංචශීලී රකින්නා පිරිසක්ම වෙනවා මුළු ලෝකවාසී ජනතාව මේ වගේ තමයි කර්ණ පූජාට එකතු කරන යම් තාක් මේ පූජා භාණ්ඩ ඇතුත් මේ කල්ප රුක්ෂේද මේ අෂ්ට පරිස්කාරද සසුපරි කරද තවත් නොයෙක් නොයෙක් ජාති තම තමාගේ ශක්ති ප්‍රමාණය ශ්‍රද්ධාවෙන් සූදානම් කරගෙන ඇවිල්ලා පූජා කරන ලැබෙනවා නම් ඒ සියල්ලම අර ශක්ති රජතුමා සමග ආසෙන් යන සිල් සසුපිරිස වගේම කඨිනානි සංසේ ලැබමින් සෑම දිනාටම කඨිනානි සංස වශයෙන් ලැබෙන තින ආනිසංස භාවයක් පාසා විනිමින් නිවන දක්වා ආගන්න විශාල අනුග්‍රහයක් වෙනවා එනිසා සතුටු වෙන්නේ තෝනේ මේ සෑම කුසලයක්ම පිසුදු කරන් ලබන්නේ දෙවොලව හයි උපදින්න නම් නෙමෙයි ශක්තික සම්පන්න ලබන්නත් නෙමෙයි බඹලෝ දාසේ උපදින්නත් නෙමෙයි අරූප ලෝක උපදින්නත් නෙමෙයි මොකද අවීචේ පතම් භවග්‍රේ දක්වා මේ භූමි 31ම ඔක්කොම දුක් සත්‍යයි පින්නතුනි ඒ දුක් සත්‍ය ඇති කරන්නේ තෘෂ්ණාව තෘෂ්ණාව නැත්තම් ඔය කොතැනකවත් උපදින්නේ නැහැ මේ තෘෂ්ණාවයි දුක්ඛ සත්‍යයි දෙක තමයි ලෝකය කියලා කියන්නේ එතකොට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මේවා මැනවින් ආબોධ කරගෙන තෘෂ්ණාව ප්‍රහාණය කළ දුක්ඛ සත්‍ය ප්‍රතිමේ විදර්ශනා වශයෙන් පිරිසිඳ ආબોධ කරගෙන නිරෝධ සත්‍ය සංඛ්‍යාත අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා ඊට දැන් අපි සලකා බලමු මේ පූජා භාණ්ඩ සියල්ලත් දාන වස්තු සියල්ලක් පරමාර්ථ වශයෙන් පතරියාපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක රූප සමූහයක් පමණයි. මේ පූජා කරන අප අපගේ సంతානත් නාම රූප දෙකක් ස්කන්ධ පහක් ආයතන 12ක් ධාතු 18ක් ඉන්ද්‍රිය 18ක් පටිච්චසමුප්පාදාංග 12ක් සූවිසිපට්ඨාන ධර්ම 24ක්. මේ කියන ආධ්‍යාත්මික సంతානත් මේ බාහිර වස්තු සියල්ලක් ක්ෂණයක් ක්ෂණයක් පාසා සත්ව කබලක දැමූ අබෑට තලයට පුපුරන්නාක්සේ සෙනික සෙනික විපදීපද බිඳි බිඳි සිඳි සිඳි යන බැවින් අනිත්‍යයි ඇතිවීමෙන් නැතිවීමෙන් මේවා නිරතුරු පෙනෙන බැවින් දුකයි කැමති කැමතිසේ නොපවත්නා නිසා අනත්තයි පිළිකුල් බැවින් අසුභයි මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනත්ත වූ මේ බාහිර වස්තු ආපාපගේ సంతානක් මේ මතු ලැබෙන දිව්‍ය මානුෂාදී කොපමණ සැප සම්පතුත් මේවා සියල්ලම පරමාර්ථ වශයෙන් තීලන සංකත සංతాප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛ සත්‍යයි මේ දුක නැවත නැවත ඇති කරන ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථ යුක්ත වෙන තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි මේ දෙකම නැති නිස්සරණ විවේක අසංකත අමතාර්ථයෙන් යුක්ත සාන්ත නිවන දුක්ඛ නිරෝධ සත්‍යයි මෙසේ දුක්ඛ සත්‍ය පිරිසිඳමින් ආબોධ කරන සමුදය සත්‍ය ප්‍රහාණය කරමින් ආબોධ කරන නිරෝධ සත්‍ය සාක්ෂාත් කරමින් ආબોධ කරන ආර්ය අෂ්ටායක මාර්ගයේ නියාන හේතු දර්ශන අධිපති ආර්ථ යුක්ත නිසා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාගේ සත්‍ය නම් වෙනවා අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරු දාන ආදී දස පාරමී බැලින් දස උපපාරමී බැලින් දස පරමර්ථ පාරමී බැලින් ත්‍රිද අත්‍යචාරියා බැලින් පංචමහා පරිත්‍යාගානුභව බලින් බුද්ධකාරක ධර්මයන් ඥානුභව බලින් මේ පරම ගාම්භීර වූ දුරදස වූ දුරනුබෝධ වූ අතක්කාවචර වූ සාන්ත වූ ප්‍රනීත වූ
නිතන වූ අතක්කාවචර වූ පණ්ඩිත වේදනීය වූ චතුරාරි සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. අප විසින් කරන මේ දානමය සීලමය භාවනාමය කඨින දානමය කල්පවෘක්ෂ දානමය ආදී සර්ව කුසල සම්භාර ධර්ම සාසුසාසියේ අප අපට බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා බෝධ කර ගන්නා ලද මේ පරම ගාම්භීර වූ චතුරාරි සත්‍ය අවබෝධයෙන් අජරාමර සාන්තග්‍රාමා මහ නිවන් සුවමත් වේවා කියා ප්‍රාර්ථනා කරමි.